සුබ මධ්‍යහනක් හයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩල මත ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත විසියක ප්‍රහාරී සැකකරුවන් පහක් ඩුබායි සිට මෙරටට සිසුන් සහ ගුරුවරුන් 2500ක් අර්ලියකහ මැදුරේදී ශීල භාවනාවේ ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරීගේ ඊමේල් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර රිෂාඩ් හිස්බුල්ලා සහ අසාත් සාලිට එරෙහිව පැමිණිලි 27ක් පළාත් කිහිපයකට අදත් තද වැසි චීනයේ ගම් වතුරින් 61ක් මරුට අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව ඩුබායිහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් 5 දෙනෙකු අද දිවයිනට රැගෙන ආවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහමඩ් මිල්හාන් ඇතුළු ප්‍රබල සමාජිකයින් 5 දෙනෙකුයි මෙසේ රැගෙන විත් ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ඔවුන් අද අලුයම මෙරටට රැගෙනෙනු ලැබුවේ. සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. තාජිකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව හෙට ඇමතීමට නියමිතයි. ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේදී අද සහ හෙට පැවැත්වෙනවා. රටවල් 26ක් සමාජිකත්වයේ දරන මෙම රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපතිතුමා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. මේ අතර මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකින් සමග ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකන් එයාලයින්ස් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඊමේල් දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අධිකරණයේ විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කළා. තීරුබදු රහිතව මත්පැන් ගෙන්වීම සඳහා ඇතිකරගත් ගිවිසුම අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 400ක පාඩුවක් සිදු වූ බව කියන සිද්ධිය පිළිබඳ විමර්ශනයට අදාළවයි අධිකරණය මෙම නියෝග ලබා දුන්නේ. ඒ කපිල චන්ද්‍රසේන මහතාගේ ඊමේල් ගිණුම පරීක්ෂා කළ යුතු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමකට අනුවයි. 2012 වසරේදී රේකී අමාත්‍යංශය හෝ නීතිපතිගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියටද පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදු වී ඇති බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. කැනඩා තානාපති කාර්යාලයේ නිලධාරීකු සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශන සිදු කරන බවයි පොලිසිය තවදුරටත් දන්වා සිටියේ. සිද්ධියට අදාළ විමර්ශන සිදු කර දැනුම් දෙන ලෙසත් එතෙක් නඩුව බහා තබන ලෙසත් අධිකරණය නියෝග කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහි නඩුව නව විනිසුරු මඩුලක් හමුවේ විභාග කිරීමට අභියාචනා අධිකරණය අද නියම කළා. ඒ මහතා විරෝධතා රැලියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. පුද්ගලික හේතුවක් මත නඩුවෙන් ඉවත්වන බවට අභියාචනා අධිකරණ විනිසුරු ජනග්ද සිල්වා මහතා මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුව ලබන 21 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරුවරයා අද නියෝග කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හිටපු ආණ්ඩුකාරවරුන් වන MLAM හිස්බුල්ලා සහ අසාත් සාලියන මහතුරුන්ට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිලි 27ක් ලැබී තිබෙනවා. පසුගිය 27 වනදා සිට මේ දක්වා එම පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එම පැමිණිලි අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව පැමිණිලි 12ක් සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි 5ක් සහ හිස්බුල්ලා මහතාට එරෙහිව පැමිණිලි 2ක්ද ලැබී තිබෙනවා. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබෙනවා. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි ඔහු මෙසේ කැඳවා තිබෙන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවේ ගොනු කළ පැමිණිලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා.
පොසොන් පොහේට සමගාමීව පාසල් සිසුන් හා ගුරුවරුන් 2500ක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. අරලියගහ මන්දිර පරිශ්‍රයේදී මෙම ශීල භාවනා වැඩසටහන සංවිධානය කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුවයි. බෙම ආගමික වැඩසටහන අද පස්වරු 1:30 දක්වා පැවැත්වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමිනුයි පාසල් සිසුන් සහ ගුරුවරුන් 2500ක පිරිසක් ඊට සහභාගී වී සිටින්නේ. බෙම ශීල ව්‍යාපාරය සිසු දම්සරණී යනුවෙන් නම් කර තිබෙනවා. ප්‍රතිපත්ති ගරුක ධර්මික සිසු පරපුරක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. පිරිස සිල් සමාදන් කරවීම පූජ්‍ය තීනියවල පාලිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ශීල භාවනා වැඩසටහනේ ධර්මදේශනාව පැවැත්වුවේ පූජ්‍ය පැල්පොළ විපස්සී ස්වාමින් වහන්සේ. ආචාර්ය පූජ්‍ය කරන්දටියන ගුණරතන ස්වාමින් වහන්සේ විසින් මෛත්‍රී භාවනාව සහ ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. අද මගේ මේ වැඩපිළිවෙල අපි අලුත් දවසක් අලුත් පරිච්ඡේදයක් අපේ රටට උදා කරන්න ගන්න උත්සාහය. මේට අමතරව අනකාරික ධර්මපාල චරිතය තරුණ ජීවිතයට වැදගත් වන්නේ කෙසේද බැවින් මහාචාර්ය ගයන් චානුක විධානපතිරණ මහතා විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ මෙම වැඩසටහන හේතුවෙන් අරලියගහ මන්දිරයේ සහ අවට විශේෂ රථවාහන සහ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මීට සමගාමීව පොසොන් පොහෝ දිනෙදී අරලියගහ මන්දිරයේ ප්‍රධාන පෙවිසුම් දොරටුව අභියසදී විශේෂ දන්සල් වැඩසටහන් දෙකක් පැවැත්වීමටද නියමිතයි. අද දින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500ක් පමණ සිල් සමාදන් වීමේ ව්‍යාපාරයක් අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මෙහෙයුම් මත මේ වෙනකොට ආරම්භ වී තිබෙනවා. මෙම වැඩපිළිවෙල අත් වශයෙන්ම පොහොය නිමිති කරගෙන ක්‍රියාත්මක කරන අතර මීට සමගාමීව රට පුරා පාසල් වල සතියක් පුරා මේ පොසොන් පොහොය තියෙන වැදගත්කම ඒ වගේම බෞද්ධ වශයෙන් අපි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්න සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මීට සමගාමීව මුළු දිවයින පුරාම සියලුම පාසල් වල සතියක් පුරා මේ පොසොන් පොහොය නිමිති කරගෙන වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කරලා තියෙනවා. එය ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් මට්ටමින් විරිත් ව්‍යාපාර, ඒ වගේම බණ ව්‍යාපාර, ඒ වගේම සිල් සමාදන් ව්‍යාපාර මේ ආදී වැඩ කටයුතු රාශියක් අපි සංවිධානය කරලා තියෙනවා රජයේ වශයෙන්. මේ පොසොන් පොහොය තියෙන වැදගත්කම ඒ වගේම බෞද්ධ වශයෙන් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් අපි මේ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ITN මාධ්‍ය ජාලය සංවිධාන කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සෙතොල්පව්ව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමිනුයි සජීව ලෙස විකාශය කෙරෙන්නේ. ITN FM ශාසනාලෝක වැඩසටහනද සෙතොල්පව්ව රජමහා විහාරස්ථානයේ සිටගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. දහස් ගණනින් මහරහතුන් වැඩහිඳි පොන්ලි භූමිය මල් සුවඳින් සිල් සුවඳින් දම් සුවඳින් පුරවන්නට මෙවර පොසොන් පොහොයට සිතුල් පව්ව පුදබිම වඳින්න එන්න. ජූනි 16 පොසොන් පොහොදා උදෑසන 6 සිට ඓතිහාසික සිතුල් පව්ව රාජමහා විහාරස්ථානයේ සිට සජීව විකාශය. බුද්ධ පූජාව, බෝධි පූජා සමගින් ආලෝක පූජාව. ආලෝකෙන් ආලෝකයට ජීවිතයට මඟ කියන සවනක් රැස්. මේ අතර ජාතික තුරුණු පොසොන් කලාපය ඊයේ ආරම්භ වුණා. මහරගම ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරන මෙම පොසොන් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. සර්වඥ ධාතු ප්‍රදර්ශනය මේ වන විටත් පැවැත්වෙන අතර මෙම පොසොන් කලාපය ලබන 18 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වෙනිදා සිට 18 වන දින දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින උතුම් වූ ශ්‍රී සර්වච්ච ධාතුන් වන්දනාව පහන් කෝඩු ප්‍රදර්ශනය පොසොන් සදහැගී ලේ දන් දීමේ පින්කම් හා පොසොන් මහා දන්සල් ඔබ සැමට ආරාධනා. පොසොන් උත්සවය සඳහා අනුරාධපුර පූජා නගරය සෑම අංශයකින්ම සූදානම් කර තිබෙනවා. නගරයට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.
පොසොන් උත්සවයේ වෙනුවෙන් අනුරාධපුරයේ සහ මිහින්තලේ අතර ගාස්තු අය නොකරන විශේෂ දුම්රිය සේවාවක් අද සිට ක්‍රියාත්මකයි. එය ලබන 18 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මතයි මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ. බෙතර තිසාවැවෙන් දියනැමින් බලකින් ලෙස අනුරාධපුර දිසාලේකම්වරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. තිසාවැවෙන් බීමට ජලය ලබා ගැනීම ඊට හේතුවයි. අනිකුත් ස්ථානවලින් දියනැමේදීද ප්‍රවේශම් වන ලෙස දිසාලේකම්වරයා ඉල්ලා සිටිනවා. තිසාවැවනම් නාන්න පුළුවන් මට්ටමක පවතින්නේ නැහැ. මොකද හේතුව තිසාවැවෙන් තමයි නගරෙට ජල සම්පාදන කටයුතු කරන්නේ. නිසා පියන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා තිසාවැව නෑම සඳහා පාවිච්චි කරන්න එපා. ආවට දිස්ත්‍රික්කයේ තියෙන අනිකුත් ඕනම ජලාශයක් නෑමට කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා අපි පොලිසිය, නාවික හමුදාව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිමදානය කරන ජීවිත ආරක්ෂණ බෝට්ටු සේවයක් ජීවිත ආරක්ෂණ පිරිසක් යොදවලා තියෙනවා. ඒ නිසා ගැඹුරු ස්ථානවල නෑමේදී ප්‍රවේශම් වෙන්න කියන එකත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙතර උතුර දකුණ බුදුන් දකින පොසොන් උදාන වැඩසටහන අද දිනේද ක්‍රියාත්මකයි. මේට අදාළ සදහම් යාත්‍රාව රත්නපුර මහසමන් දේවාලයේ සිට බෙලියත්ත දුම්රිය ස්ථානයේ වෙත ඊ රාත්‍රියේ ලඟාපුණා. බෙලියත්ත සුනන්දාරාම විහාරස්ථානයේ ඊ රාත්‍රියේ ගත කිරීමෙන් අනතුරුව අද අලුයම කන්කසන්තුරේ බලාගමන් ආරම්භ කළා. බෝසත් ප්‍රජා සත්කාරක පදනම දඹදෙණිය කවුඩු මුන්න රජමහ විහාරස්ථ දායක පිරිසයි ඊ සංවිධානය කරන්නේ. උතුරේ 200 දිනෙකට ආධාර ලබා දීම පොසොන් උත්සවයට සමකාමීව සිදු කෙරෙනවා. ආශිර්වාද දුම්රිය කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළේ පිරිත් සජ්ජහායන මැදේ. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද දිනේදී දිවයිනේ බස්නාහිර දකුණු මධ්‍යම සබරගමු සහ වයඹ පළාත්වල වැසිවාර කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැටි කිලෝමීටර 50 පමණ දක්වාන තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශ හරහාද විටින් විට හමන පැටි කිලෝමීටර 40 පමණ දක්වාන තරමක් තද සුළං ඇති වෙන්න පුළුවන්. මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වැලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිවිනටාන මුහුදු ප්‍රදේශවල සුළං නිරත දෙසින් හමන්නේ සුළඟේ වේගයේ පැටි කිලෝමීටර 30 40 අතර ගයක් ගණීවි. මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැටි කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට මේ මුහුදු ප්‍රදේශ අලු වෙන්න පුළුවන්. දිවිනටාන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැටි කිලෝමීටර 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් අලු වෙන්න පුළුවන්. දීවර සහ නාවක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. 2005 ජනාධිපතිවරණ සමයේ කළ කුමන්ත්‍රණ යලි ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්හතා පවසනවා. ITN සංවාදයේ සජීවී වැඩසටහන සමග එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. 2005 දී මේ දෙමළ ජනතාවට LTTE ලව්වා ඡන්දය ලබා දීමේ අයිතිය නැති කරා නම් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ නිහඬව සිටීම සහ ඒ වැරද්ද කරපු පුද්ගලයන් අදරත් දන්නවනම් ඔවුන්ට රෙහිව ඒ ක්‍රියාමාර්ග නොගැනීම බරපතල ඛේදවාචකයක් නේ. ඒ කාලේ ඔක කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් උසාවියේදී ගිහිල්ලා එහෙම දෙයක් වුණාද? ඒ පැහැදිලිනේ. ඒක පැහැදිලිව ඒවකට හිටපු ශ්‍රීපති සූර්යාරච්චිලා අපේ මංගල සම්බිලි නැමතුවාලා පවා ඒක එළියටම ඇවිල්ලා කිව්වනේ මොකද උනේ කියලා. ඒ කරපු ගනුදෙනු ඒ වගේ මේ ඡන්දය නැවැත්වීම ඔක්කොම උනානේ. හැබැයි පස්සේ කාලෙක ඔක්කොම පිළිගත්ත මේ මේ ඒ කරපු අයම ශ්‍රීපතිලා වගේ අයම ප්‍රකාශයට පත් කිරීම තුනේ. මට හිතෙන්නේ මහේෂ් ඒකේ දෙවෙනි ජවනිකාව තමයි මේක. අන්න මේ මැතිවරණයක් ලං වෙලා ජනාධිපතිවරණයක් ලං වෙලා මේ සිද්ධිය වාසිය කාටද යන්නේ? මේ වගේ සංවිධාන ලෝකෙම මම හොයලා බැලුවා වැඩ කරලා තියෙන විදිය කොන්ත්‍රාත්තුවක් දීලා ඒකේ වාසිය තනිකර ඒ කොන්ත්‍රාත්තු දෙන පුළු මේ මේ එහෙමනේ මේ පහුගිය කාලේ ආණ්ඩු විහිදෙව්වේ මේ මේ ගොඩක් අය පත් උනේ අපි මේ කොච්චර හරිදේව කතාවක් දැන් 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද ඉතාලම 1,00,000 තව 80,000ක් වෙනස් වුණා නම් එතුමානේ දිනන්නේ හරිද එතකොට ඒ වගේ මේ මේ මේවා වල බලල් හස්තවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන් බලන්න ඒකම සමහර කැම්පේන් පටන් ගන්නවා දංකොටුව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක අද උදෑසන ගින්නක් හටගත්තා. අද අලුයම එකට පමණයි ගින්න හටගෙන ඇත්තේ. ගබඩා කාමරයෙන් ඇරඹි ගින්න පසුව කම්හල පුරා පැතිර තිබෙනවා. කම්හලයේ සෑම දොරටුවක්ම අගලු දමා සීල් කර තිබූ බැවින් එය පැතිර යාමට පෙර නිවා දැමීමට අපහසු වී තිබෙනවා. කෙසේ වෙතත් පන්නල සහ දංකොටුව පොලිසිය මෙන්ම ගිනි නිවීමේ ඒකකවල සහයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කරනවා.
ඇසල පෙරහැර නිමිත්තෙන් සංචාරකින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් හෝටලයේ පැවැත්වූ රැස්වීමකදී මේ බව අනාවරණය වුණේ. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක හෝටල් සංගමයේ රැස්වීමක් එහි සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඇසල පෙරහැර නිමිති කරගෙන සංචාරකයන් විශාල පිරිසක් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි එහිදී සාකච්ඡා කෙරුණේ. ඒ අනුව ඉන්දියා හා ශ්‍රී ලංකන් ගුවන් සේවා ඒකාබද්ධව විශේෂ පැකේජ් පහක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ලබන ඔක්තෝබර් මාසයේ දක්වා ක්‍රියාත්මකයි. දැන් පුවත් කිහිපයක් ලොහුඳේ. मोरटू विश्वविद्यालय मोस्तर निर्माण हा नव निपेयम पाठमाला वहदारु सिसुन्गे विलासिता निर्माण बत्तरमुल वोटर्सेज होटलेदी एलिदक्कुना दहतुंगुन वरटाई मे संविधान कर तिबुने विविध निर्माण रसाक प्रदर्शनेट तमा तिबुना मोरटू विश्वविद्यालय उपकुलपति महाचार्य कपिल पेरेरा महातायतुलु आचार मंडलेद मेम अवस्थावट एक्व सिटिया कासल वेते कांता रोहल कमिटु मगिन एम रोहले प्रयोजने सदहा नवतम त्रिरोध रथयाक प्रदाने केरुना इस सौख्य सेवा अध्यक्ष जनरल वैद्य अनिल जासिंह महतागे प्रधानत्वेन एम रोहले दी रोहल अध्यक्ष वैद्य प्रदीप विजय सिंह महताय तुलु कार्यमंडले मेम अवस्थावट सहभागी उना देल्तुट प्रादेशीय लेखम कोट्टासे अडु आदायम लाभी पौल नमसी हत्तावक वेत समूर्ति हिमिकंपत प्रदाने किरीम देल्तुट दी सिदु केरुना गलहा नवनेलिया देल्तुट यन समूर्ति बैंकु समिति मगिन बेम पिरिस सविबल कैनवीमे विशेष वडसटहनक इदुरेदी क्रियात्मक किरीमट नियमित बवद मेहेदी प्रकाश केरुना पाद हेवा हेट एक्सत जातिक पक्ष शांतिनी कोन्घागे महात्मेगे प्रदानत्वेनुई मेम वडसटहन पवत्तुने बोराल्ले परिवर्तन केंद्रेदी माध्य हमुवाक पवत्तुना පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට ෆයින් පේ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk